මේක තමයි අපේ පළවෙනි කිව්වන්නේ එක. අද අපි පටන් ගන්නවා අපේ channel එකෙන් කරන පළවෙනි Q&A එක. මේක ඉඳලා හිටලා අපි කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔය කට්ටිය අපේ channel එකේ ඒ වගේම තමයි අපේ SLR Life page එකේ අපිට ප්‍රශ්න දාන්න, මම ඇඳලා දාන චිත්‍රවලට ප්‍රශ්න දාන්න ඒවා ගැන අපි කතා කරමු. අපේ channel එකේ මෙන්න මේ විදියට Q&A session එකකින්. එහෙනම් මිත්‍රවරුනි මේක තමයි අපේ පළවෙනි Q&A session එක මේ channel එකේ. ඔය කට්ටියට පුළුවන් අපේ SL Art Life page එකේ වගේම AL කලාකාරයා YouTube channel එකෙත් ඔය කට්ටියන්ට තියෙන ප්‍රශ්න ගැටලු හැම දෙයක්ම අපිට comment විදියට ඉදිරිපත් කරන්න. මගේ personal account එකේ වුණත් කමක් නැහැ. comment විදියට ඉදිරිපත් කරන්න. ඒවා මම ඉඳලා හිටලා මේ විදියට සාමාන්‍යයෙන් common ප්‍රශ්න ආවට පස්සේ ඒවට විසඳුම් ගේන්නම් මේ විදියට වීඩියෝ එකක් හරහා. මට මෙච්චර කාලෙකට එකතු වෙලා තිබුණා common ප්‍රශ්න. ඉතින් ඒ common ප්‍රශ්න ටික මම මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා අද Q&A එකකට. අද හැබැයි මම ගෙනල්ලා තියෙන්නේ මේ ඔක්කොම YouTube හරහා මට ආපු common ප්‍රශ්න. මේවා හැමෝන්ටම තියෙන පොදු ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා මම අද මේ ගෙනල්ලා තියෙන ප්‍රශ්න ගැන මෙතන ඉඳන් අපි සාකච්ඡා කරගෙන යමු. මම හිතනවා මේ Q&A session එක ඔය කට්ටියන්ගේ තියෙන පොදු ප්‍රශ්න සාකච්ඡා කරන්න හොඳ තෝතැන්නක් වේවි කියලා. ඒ වගේම තමයි ඔයාලත් එක්ක මට සම්බන්ධ වෙන්න තියෙන හොඳ පාලමක් වේවි කියලත් මම මේක හිතනවා. අද මම ටාගට් කරලා තියෙන්නේ YouTube එකෙන් මට ලැබිච්ච ප්‍රශ්න කීපයක් විතරයි. අපි එහෙනම් YouTube එකෙන් ලැබිච්ච ප්‍රශ්න ටික දිහා බලමු. අපි එහෙනම් ගමු අපේ පළවෙනි ප්‍රශ්නේ. මේක කමෙන්ට් කරලා තියෙන අපිට Drawings by නලිත. මම මෙන්න මේ ෆික්සේටිව් එක ගැන කරපු වීඩියෝ එකට තමයි මෙයා මේක දාලා තිබුණේ. ස්ප්‍රේ කරාට පස්සේ ආයේ උඩින් අඳින්න පුළුවන්ද කියලා අහනවා. මේ ස්ප්‍රේ එක නම් එහෙම සඳහන් කරලා නැහැ. සාමාන්‍යයෙන් අපි කියනවා මේ ෆික්සේටිව් ස්ප්‍රේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි නැවත නැවත චිත්‍ර අඳින්න පුළුවන් ෆික්සේටිව්, අනිත් එක තමයි එකපාරක් ෆික්සේටිව් එක ගැහුවට පස්සේ එතනින් එහාට අපිට චිත්‍ර වැඩ කටයුතු කරන්න බෑ. හැබැයි මම මෙන්න මේ ෆික්සේටිව් එකේ ග්‍රැෆයිට් පෙන්සිල් වලට බැලුවා. මේක කිසිම සඳහනක් නැහැ මේක පුළුවන් එකක්ද බැරි එකක්ද කියලා. ඒ වුණාට ග්‍රැෆයිට් පෙන්සිල්ස් වලට මම බැලුවා දෙවනි පාර යම්තාක් දුරකට වැඩ කරන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම නෙමෙයි යම්තාක් දුරකට. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යන්. ගොඩක්ම වැදගත් වෙන ප්‍රශ්නයක් තමයි මේ අහලා තියෙන්නේ. අමල්කි ඉමේජ් තමයි මේ ප්‍රශ්නේ කමෙන්ට් කරලා තියෙන්නේ. කෙන්ට් පේපර් එකේ අඳින පෝට්‍රේට් ආර්ට් එක ලැමිනේට් කරාට කමක් නැද්ද කියලා අහනවා කල්පවත්මට. ඔයාලා මගේ ෆික්සේටිව් වීඩියෝ එක බලුවේ නැත්නම් දැම්මම වෙන්න මෙතනට ගිහිල්ලා බලන්න. මොකද මං ඒකේ කියනවා ඇයි අපි ලැමිනේට් කරන්න හොඳ නැත්තේ කියලා චිත්‍රයක්. ඇත්තටම චිත්‍රයක් ලැමිනේට් කරන්න හොඳ නැහැ. අපි ඩ්‍රෝවින් එකක් කරාට පස්සේ ඒ ලැමිනේට් කරන අවස්ථාවේදීම ඒ ඩ්‍රෝවින් එකට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කාලයක් ගිහිල්ලා හානියක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඩ්‍රෝවින් එකක් කල් යන යන්නත්, ඒ කියන්නේ ඒක ස්වාභාවික විදියට විනාශ වෙන්න පටන් ගන්නකොටත් ඒ ඩ්‍රෝවින් එකකට අමුතුම අගයක් හම්බ වෙනවා. ඒ නිසා කවදාකවත් ඩ්‍රෝවින් එක ලැමිනේට් කරන්න එපා. ඩ්‍රෝවින් එකක් ලැමිනේට් කරනවා කියන්නේ ඔයා කාලයක් යද්දී තියෙන හානිය වේල පහින් ගත්තා වගේ. ඒ කියන්නේ අපි ඩ්‍රෝවින් එකක් සංරක්ෂණය කරන්න නැත්නම් පේන්ටින් එකක් සංරක්ෂණය කරන්න වෙනම ක්‍රම තියෙනවා අපිට. ඒ වගේම තමයි ලිපි ද්‍රව්‍ය සංරක්ෂණය කරන්න තවත් අපිට ක්‍රම තියෙනවා. හැබැයි ඔයා ඩ්‍රෝවින් ලිපි ද්‍රව්‍යයත් එක්ක පටල ගන්න එපා. එහෙම පටලගත්තොත් තමයි මේ වගේ ප්‍රශ්නයක් අපිට එන්නේ. කවදාවත් මේ ලිපි ද්‍රව්‍ය සංරක්ෂණය කරන ක්‍රමයක් වෙන ලැමිනේට් කිරිල්ල ඔයාගේ චිත්‍ර සංරක්ෂණයට ආදේශ කරගන්න කිසිසේත්ම එපා. ඒකෙන් අපිට හානි ගොඩක් එනවා. එකක් තමයි
චිත්‍රයේ තියෙන ආටිස්ටික් ෆීල් එක සහ ආටිස්ටික් ලුක් එක නැති වෙනවා. අනිත් එක තමයි ලැමිනේට් කරන අවස්ථාවේදී මොකක් හරි ප්‍රශ්නයක් මතුවුනොත් චිත්‍රයේ මොහොතේදීම හානි වෙනවා. අනිත් කතාව තමයි චිත්‍රය යම් කාලයකදී ආර්ද්‍රතාවය වැඩි තැනක තියලා තිබුණොත් ඒ කියන්නේ තෙතමනේ වැඩි තැනක තියලා තිබුණොත් අර ලැමිනේට් එක ගැලවෙන්න බලනවා. එතකොට චිත්‍රය කඩදාසියත් එක්කම තමයි ගැලවිලා එන්නේ. ඔය කට්ටිය දැකලා ඇති අර පරණ ඩෙන්ටිටි කාඩ් වල ලැමිනේට් එක ගැලවෙනකොට මොන විදියටද ගැලවෙන්නේ කියලා. ඒ නිසා ඔය කට්ටිය කාලයක් තිස්සේ රැක ගන්න පුළුවන් චිත්‍ර කාලයක් තියාගෙන ඉඳලා රැක ගන්න පුළුවන් චිත්‍ර වේල පහ විනාශ කරන්න හදන්න එපා. ඒ නිසා ඒ ගොන් වැඩේ නම් කවදාවත්ම කරන්න එපා. ඒක ඇත්තනෝ ගොන් වැඩ. සමහර ආදේශ ක්‍රම අපි පාවිච්චි කරනවා. හැබැයි ඔයාට ලැමිනේට් කරනවට වඩා හොඳ ඔප්ෂන් එකක් තමයි මෙන්න මේ જાතියේ ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්න. ඇයි ඔයා චිත්‍රයක් ලැමිනේට් කරන්නේ? ලැමිනේට් කරන්නේ සමහර විට ඔයා ඩ්‍රයි මීඩියම් එකක් යූස් කරලා තියෙන්න පුළුවන් මේ චිත්‍රය අඳින්න. ඉතින් අපි හැමෝම දන්නවා ඩ්‍රයි මීඩියම් එකක් කවදාවත් ෆික්ස් වෙන්නේ නැහැ. ෆික්ස් එකක් නැහැ. ඒ නිසා අපිට ඒකට පිටතින් ෆික්සේටිව් එකක් ඇප්ලයි කරන්න වෙනවා. එතකොට තමයි ඒ චිත්‍රයේ නිමාවක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි සමහර ඩ්‍රයි මීඩියම් කාලයක් තියාගන්න පුළුවන් ෆික්සේටිව් එකක්වත් මොකක්වත් නැතුව ගොඩක් වෙලාවට අපිට පුළුවන් රාමුවක් දැම්මොත් වීදුරුවක් එක්ක ඒක ගොඩාක් කාලයක් රැකලා තියාගන්න. මං හිතනවා මේකට උත්තරේ හම්බ වෙන්නේ නැති කියලා. කවදාවත් චිත්‍ර ලැමිනේට් කරන්න එපා. අඩුම තරමේ මැට් ලැමිනේට් එකක්වත් යොදන්න එපා. ඔයා ඒක කරන්න ෆොටෝ එකකට නැත්නම් ඔයා මොකක් හරි ප්‍රොජෙක්ට් රිපෝට් එකක් මොකක් හරි ඔයාට ලිපි ද්‍රව්‍යයක් හදනවා නම් ඒකට ලැමිනේට් කරන්න කවදාකවත් ඔයාගේ මේ ලස්සන ආටිස්ටික් ෆීල් එකක් ලුක් එකක් තියෙන චිත්‍රය එක නිමේෂයකින් නැති කරන්න එපා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මේකේ අහලා තියෙන්නේ කාවින්ද රත්නායක, ඔයිල් පැස්ටල් වලට ඔය ෆික්සේටිව් එක යූස් කරන්න පුළුවන්ද? ගොඩක්ම මෙතන අද තියෙන ෆික්සේටිව් ගැන ප්‍රශ්න. ඔයිල් පැස්ටල් වලට මම යූස් කරලා බැලුවා. මේක කිසි ගැටලුවක් නෑ. හැබැයි සමහර තැන් බ්‍රයිට් වෙන්න ගන්නවා. බ්‍රයිට් වෙනවා නෙමෙයි දිලිසෙන්න ගන්නවා. මේක සමහර විට ඩිස්ටර්බ් වෙන්න පුළුවන් අපි චිත්‍රය රස විඳිනකොට. ඒ නිසා සාමාන්‍යයෙන් ඔයිල් පැස්ටල්ස් වලට මම නම් හිතන්නේ ෆික්සේටිව් එකක් අත්‍යවශ්‍ය වෙයි කියලා. ඔයිල් පැස්ටල්ස් වලට අපිට වීදුරුවක් දාලා ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඔයිල් පැස්ටල්ස් අර මං කලින් කිව්ව කාරණාව ලැමිනේට් කරන්නත් බෑ. කොහොමද ලැමිනේට් කරන්න හොඳ නැහැ. හැබැයි ඔයිල් පැස්ටල්ස් ලැමිනේට් කරනවා කියන්නේ ඒක උණු වෙනවා. ඒ නිසා ඒ වැඩේ කොහොමඩවත් හරියන්නේ නැහැ. ෆික්සේටිව් කරන්න පුළුවන් ඔයාට. හැබැයි මගේ පෞද්ගලික අදහස නම් ෆික්සේටිව් කරන්න ඕනේ නැහැ. ඔයිල් පැස්ටල් ඩ්‍රෝවින් එකක් අපිට පුළුවන් ඒක වීදුරුවක් දාලා රැකගන්න. මොකද ඔයිල් පැස්ටල්ස් කියන්නේ ඩ්‍රයි මීඩියම් එකත් වෙට් මීඩියම් එකත් අතර තියෙන මීඩියම් එකක්. ඒ දෙකේම තියෙන ගුණාංග එතන තියෙනවා. වැඩේ තියෙන්නේ පර්මනන්ට් ෆික්සර් එකක් ඒ ඔයිල් පැස්ටල්ස් වල නැහැ. මම කිව්වේ මේ ෆික්සේටිව් එක ගැන. සමහර ෆික්සේටිව් හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට වෙනම ප්‍රශ්නයක් අහලා තියෙනවා ඒෂාන් එරන්ද මං ගැන ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ කෙරුවාවක් ගැන. බ්ලෙන්ඩ් කරන්න යූස් කරන බ්‍රෂ් එක මොකක්ද අයියා කියලා අහලා තියෙනවා. බ්ලෙන්ඩ් කරන්න යූස් කරන බ්‍රෂ් එක මම යූස් කරන බ්‍රෂස් ගත්තත් අඟල් දෙකේ හැරිස් බුරුසුවා, බිත්තිවල සායංගාන අඟල් දෙකේ හැරිස් බුරුසුවා, අඟල් තුන් කාලක විතර සින්තටික් කෙඳි තියෙන ඇක්‍රලික් සායං වලට ගන්න බ්‍රෂ් එක. මේක මම පරණ එකක්, මම ඇක්‍රලික් වලට පාවිච්චි කරන්නේ නැහැ දැන්. එතකොට මම මේන් අයිටම් එක විදියට පාවිච්චි කරන්නේ මොකද්ද කියන එක. මේන් පින්සල මගේ. මෙන්න මේක. මේ පින්සල ඇවිල්ලා ෆැබ්‍රික් පේන්ටින් වලට ගන්න සින්තටික් කෙන්දක් තියෙන පින්සලක්. මේක මට හම්බෙලා අවුරුදු 10ක් විතර වෙන පින්සලක්. කිසිම දෙයකට පාවිච්චි කරේ නැහැ. මේකටම තමයි පාවිච්චි කරේ. මේ පින්සලේ තියෙන විශේෂත්වය තමයි
අපි මේ පින්සල් එක ගත්තම මේ පින්සලේ මෙන්න මේ හරිය පින්සලේ තියෙන මේ හරිය ගොඩක් ඝනකමයි මේ හරිය ගොඩක් සිනිඳුයි මේක ෆ්ලිබර් බ්‍රෂ් එකක් විදිහට තිබුණේ මේක තමයි මම ගොඩක්ම පාවිච්චි කරන්නේ හැබැයි ඔය කට්ටියන්ට බ්ලෙන්ඩ් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මේකප් වලට ගන්න බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් මෙන්න මේ වගේ සින්තටික් හැය තියෙන බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේකම කියලා හේතුවක් නැහැ ඔයා පාවිච්චි කරන කඩදාසි එතකොට ඔයා පාවිච්චි කරන පැන්සල් එක බලලා ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාට හිතා ගන්න පුළුවන් ඔයා පාවිච්චි කරන්න ඕන මොන විදියෙ බ්ලෙන්ඩින් මෙතඩ් එකක්ද කියලා අපි යන් ඊළඟකට එක ප්‍රශ්නයක් විදියට ගන්න දාලා තියෙන ප්‍රශ්න දෙකක් මෙතන තියෙන්නේ අපි ටිකක් බලමු මෙයාගේ ප්‍රශ්නේ ප්‍රීමාල් ලියනගේ අපිට මේ ප්‍රශ්න දාලා තියෙන්නේ මට මතක නෑ මොකද්ද මෙයා දාපු වීඩියෝ එක කියලා අයියේ කොණ්ඩ අඳින විදිය පොඩ්ඩක් කියලා දෙන්න අනික චාකෝල් වලින්ම විතරද අඳින්නේ අනිත් පැන්සල් පාවිච්චි කරන්නේ නැද්ද චිත්‍රවලට මෙහෙමයි කොණ්ඩ අඳින විදිය ගැන මං ඉස්සරලා කියන්න ඇයි කොණ්ඩ අඳින විදියක් විතරක් ඉගෙන ගන්න. ඇයි ඔයාට කොණ්ඩ අඳින්න බැරි කියන ප්‍රශ්නේ අපිට එනවා මේ ප්‍රශ්නයත් එක්ක. ඔයාට කොණ්ඩ විතරද අඳින්න බැරි. අනිත් ඒවා අඳින්න පුළුවන් නම් ඇයි කොණ්ඩ විතරක් අඳින්න බැරි? ඔයා ප්‍රශ්නේ තේරුම් අරන් තියෙන හැටි වැරදි. ඔයා ඉගෙන ගන්න ඕන කොහොමද ඔබ්ජෙක්ට් එකක් අඳින්නේ? කොණ්ඩ කියන්නේ ඔබ්ජෙක්ට් එකක්. කොහොමද හරියට අපි ටෙක්ස්චර් එකක් අඳින්නේ? කොණ්ඩ තියෙන්නේ ටෙක්ස්චර් එකක් අපිට පේන්න. ඔන්න ඔය දේ ඔළුවට දාගන්න. නැතුව මේ කොණ්ඩ ගහෙන් ගහට අඳින එක මේ ක්‍රමයක් තියෙනවා මෙහෙම ක්‍රමයක් තියෙනවා නේ කියලා නෑ. හැබැයි ආටිස්ට් කෙනෙක්ට අනන්‍ය වෙච්ච එයාටම ක්‍රමයක් තියෙනවා මේ කොණ්ඩ ගස් ටික ඇඳගන්න. නැත්නම් මේ ඒ පදාස ඇඳගන්න එයාටම අයිති වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඔයා අහන්න ඕනේ එයාටම අයිති වෙච්ච ක්‍රමය නෙමෙයි. ඔයා කොහොමද කොණ්ඩය දකින්නේ කියන එක. ඔයා කොණ්ඩය විතරක් නෙමෙයි අපි මේ ඔලු ගෙඩිය ගත්තොත් මේ ඔලු ගෙඩියේ තියෙන හැමදේම මේ නහය තියෙනවා ඇස් දෙක තියෙනවා කට තියෙනවා කන් තියෙනවා මේ රැවුලක් තියෙනවා කොණ්ඩෙ තියෙනවා ඉතින් මේ කෙස් ගස් අඳින විදිය ඔයාට දැන් මෙතනම පේනවා ඇති මේ ලයිට් කන්ඩිෂන් කොහොමද තියෙන්නේ කියලා මට මේ පැත්තෙන් එක එලියක් මේ පැත්තෙන් එක එලියක් ලැබිලා තියෙනවා එතකොට මේ එලිය කොහොමද වැඩ කරන්නේ එතකොට මේ මූණට වැටිච්ච එළියම තමයි මේ කොණ්ඩ වලටත් වැටිලා තියෙන්නේ ඒක කොහොමද අපි බැලන්ස් කරගන්නේ කියන දේ තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ නැතුව කොණ්ඩ විතරක් අඳින විදිහ ඉගෙනගෙන හරියන්නේ නැහැ ඔයා අනිත් හැම දෙයක්ම ඔබ්ජෙක්ට් එකක් හැන්ඩල් කරන්න ඉගෙන ගත්තොත් අනිවාර්යෙන් ඔයා කොණ්ඩ අඳින හැටි ඉගෙන ගන්නවා ඉබේම ඒක කාගෙන්වත් අහන්න ඕනේ නැහැ ඔයාට ටෙක්නික් එකක් බලා ගන්න පුළුවන් කොහොමද මාධ්‍යයක් හසුරවන්නේ කියලා හැබැයි ඔයාට ගවේෂණය කරොත් විතරයි අධ්‍යයනය කරොත් විතරයි කොණ්ඩය නැත්නම් ඔබ්ජෙක්ට් එකක් අඳින්න කොහොමද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ. මොකද කොණ්ඩයක් කියන්නේ ඔබ්ජෙක්ට් ගොඩක් එකතු වෙලා එක පොදියට හැදිච්ච තැනක්. ඒ කියන්නේ කොණ්ඩ ගස් ගොඩාක් ප්‍රමාණයක් එකතු වෙලා එක පොදියට හැදිච්ච තැනක්. සමහර වෙලාවලදී අපිට මේ එක ගහෙන් ගහට අඳින එක නැතර නැති කරලා දාන්න සිද්ධ වෙනවා. සමහර තැන්වල ඒක පදාසයක් විදියට ඇඳලා තියලා අපිට ඕන කරන තැන්වල විතරක් කොණ්ඩේ අපිට පෙන්වන්න පුළුවන්. මේක හරි ලස්සනට කරන්න පුළුවන්. පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඔයා කොණ්ඩ ගහෙන් ගහට හිතන එක ඉස්සරලා නැති කරන්නේ. කොණ්ඩ ගහෙන් ගහට හිතන එක නැති කරලා දාන්න. ඔයා සම්පූර්ණ පද්ධතියක් විදියට හිතලා මේක අඳින්න. එතකොට ඔයාට පුළුවන් මේ කොණ්ඩය අඳින්න ඊට පස්සේ කොණ්ඩය ගහෙන් ගහට වෙන් වෙන තැන්වල ඔයාට කොණ්ඩය පෙන්වන්න පුළුවන්. හැබැයි ඔයා මේ කොණ්ඩය විතරක් අඳින විදිහ ඉගෙන ගන්න යන්න එපා. මේක මගෙන් ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයක්. අයියේ කොණ්ඩය අඳින්න කොහමද? කොණ්ඩය අඳින්න කොහොමද? කොණ්ඩය අඳින හැටි, රවුල් අඳින හැටි, රවුල් ගස් අඳින හැටි කියලා දෙන්න කියලා මට ගොඩක් වෙලාවට Facebook එකේ කියනවා. මේ ප්‍රශ්නේ වුණාට මේ විදියටම ඉතුරු වෙනවා. කොණ්ඩය ඔයාට මම දැන් මම අඳින ටෙක්නික් එක කියලා දුන්නොත් ඔයා එතන නතර වෙනවා. ඊට පස්සේ ඔයාට ඊට වඩා වෙනස් විදියක කොණ්ඩයක් ආවොත් ඔයාට ඇඳ ගන්න බැරුව යනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඔයා ඔබ්ජෙක්ට් එක අධ්‍යයනය කරන්න, ඒ කොණ්ඩේ කොහොමද තියෙන්නේ, ලයිට් ෂේඩින් අධ්‍යයනය කරන්න. මේ ටික අධ්‍යයනය කරාට පස්සේ ඔයාටම
දැනුමක්කේ කොහොමද කොන්ඩය අඳින්නේ කියලා. ඊට පස්සේ මෙයාගේ අනිත් ප්‍රශ්න තමයි චාකෝල් වලින් විතරද අඳින්නේ අනිත් පැන්සල් පාවිච්චි කරන්නේ නැද්ද චිත්‍රවලට? පුළුවන්. ඔයාට ඕනම පැන්සලක් පාවිච්චි කරන්න පුළුවන්. චාකෝල් කියන්නේ අඟුරු. ග්‍රැෆයිට් පැන්සල් එතකොට පැන්සල් ගත්තට පස්සේ පැන්සලක් කියන්නේ ලී ජැකට් එකක් දාලා තියෙන මොකක් හරි මාධ්‍යයක් මැද කූරක් විදියට දාලා තියෙන දෙයක්නේ. ඕක තමයි සරල වශයෙන් පැන්සල වෙන්නේ. ඉතින් ওই පැන්සලේ අපිට වර්ග තියෙනවා ග්‍රැෆයිට් පෙන්සිල්ස් තියෙනවා එතකොට චාකෝල් පෙන්සිල්ස් පැස්ටල් පෙන්සිල්ස් එතකොට කලර් පෙන්සිල්ස් ක්‍රයොන් පෙන්සිල්ස් ඔය වගේ පැන්සල් ගොඩක් තියෙනවා ඉතින් ඔතනින් ඔයාට තීරණය කරන්න සිද්ධ වෙනවා ඔයා අඳින මාධ්‍ය මොකද්ද ක්‍රයොන්ස්ද පැස්ටල්ස්ද නැත්නම් චාකෝල්ද ග්‍රැෆයිට් ග්‍රැෆයිට් කියන්නේ මිනිරන් මිනිරන්ද ඉගෙන සාමාන්‍ය අපි පාවිච්චි කරන පැන්සල මේ හැම දෙයකින්ම අපිට චිත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන් ඕනම දෙයකින් ගැඩවල් කුඩු වලින් වුණත් පුළුවන් බැරි කමක් නැහැ කෝපි කහටෙන් වුණත් පුළුවන් බැරි කමක් නැහැ ඉතින් ඔයාට ඕනම පැන්සලක් පාවිච්චි කරන්න පුළුවන් ඔයා සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ඔය රතු පාටයි කළු පාටයි ඉරි ඉරි දින පැන්සලකින් වුණත් චිත්‍රයක් අඳින්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ මෙතන හයි ක්වොලිටි මැටීරියල්ස් පාවිච්චි කරන්න ඕන කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට සමහර නිර්මාණ දකිද්දි තේරෙනවා කොච්චර ක්වොලිටි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරත් එයාගේ නිර්මාණයේ වටිනාකම නැහැ හැබැයි සමහර නිර්මාණ තියෙනවා ඉතාමත් බාල ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණ කරලා තියෙනවා ඔයාලට ඒව දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ චිත්‍රකරණයේ යෙදෙනකොට ඒ ගෲප්ස් වල ඉන්නකොට ඔයාලට ඒ දේවල් අත්දකින්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඔයාලට ඕනම උපකරණ පාවිච්චි කරන්න. ඔයාට අරක නැහැ මේක නැහැ කියලා අඳින්නේ නැතුව ඉන්නේ නැතුව අතර අහුවෙන්නේ අම්මා දරට දාපු ලිපේ අඟුරු කෑල්ලක් නම් ඒකෙන් උනත් කමක් නැහැ චිත්‍රයක් අඳින්න පුළුවන්. අතට අහුවෙන්නේ හුණු කෑල්ලක් නම් විට කන හුණු ඩිංගක් නම් ඔයාට ඒකෙන් උනත් චිත්‍රයක් අඳින්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අඳින්නයි ඕනේ. හැබැයි විශිෂ්ට ගණයේ නිර්මාණයක් වුණත් කරගන්න පුළුවන් ඒ වගේ දේවල් වලින්. අපිට මාධ්‍ය කීපයක් එකට එකතු කරලා නිර්මාණයක් කරන්න පුළුවන්. මික්ස් මීඩියා විදියට. ඉතින් ඔයාට පුළුවන් ඕනම පැන්සලක් පාවිච්චි කරන්න. චාකෝල්. චාකෝල් කියන්නේ එක මාධ්‍යයක් විතරයි. මූලික වශයෙන් ග්‍රැෆයිට් තමයි පැන්සල විදියට ලංකාව ඇතුළේදී හඳුන්වන්නේ. ග්‍රැෆයිට් පැන්සල. ඒ කියන්නේ එක දෙක වසරේ ඉඳන් මොන්ඩිසෝරියේ ඉඳන් ළමයි පාවිච්චි කරන පැන්සල තමයි ග්‍රැෆයිට් පැන්සල. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට මං හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරෙත් ලැබුණා. ෂීන් ආර්ට් ක්‍රියේෂන්ස් මට මතක නැහැ මේකෙත් මොකද්ද වීඩියෝ මොන වීඩියෝ එකටද ඇහුවේ කියලා. ඇයි අයියා වයිට් චාකෝල් පෙන්සිල්ස් ප්‍රශ්නය පැහැදිලි කරන්න කියලා මං දාලා තියෙනවා. අයියේ ඇක්‍රිලික් කලර් වලට වෝටර් මික්ස් කරනවද? ඒවා කැන්වස් එකක නේද අඳින්නේ? වෝටර් කලර් පේන්ටින් එකක් කරද්දී ඒවට වෙනමම පේපර්ස් තියෙනවද? ප්‍රශ්න ගොඩයි. මං හිතන්නේ අයියේ වයිට් චාකෝල් පෙන්සිල්ස් කියලා අහලා තියෙන මං හිතන්නේ සුදු පාට චාකෝල් එකක් ගෙන අහලා තියෙනවා. ඔව් සුදු පාට චාකෝල් එකක් තියෙනවා. ඒක වෙනම ක්‍රමයකට හදපු එකක්. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට මාධ්‍ය බැලන්ස් කරගන්න. එතකොට කළු චාකෝල්ම පාවිච්චි කරනවට වඩා සුදුත් එක මික්ස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ටෝන් පේපර් එක ඒ කියන්නේ අපි වෙනත් වර්ණයකින් තියෙන කඩදාසියක භාවිතා කරන්න පුළුවන්. එතකොට ලස්සනට චිත්‍රය අඳින්න පුළුවන්. ඒ කියන්නේ අපිට ටෝනල් වැලියුස් අපිට ඕන විදියට එහෙට මෙහෙට කරලා අදා ගන්න පුළුවන්. ඇක්‍රිලික් වලට වෝටර් මික්ස් කරනවාද? ඔව්. ඇක්‍රිලික් කලර්ස් කියන්නේ වෝටර් බේස් කලර් එකක්. ඒ කියන්නේ වතුර පදනම් කරගෙන තියෙන වර්ණ මාධ්‍යයක්. ඉතින් මේක පර්මනන්ට් ෆික්ස් එකක් එක්ක තියෙන දීර්මය මාධ්‍යයක්. ඒ කියන්නේ ලික්විඩ් මීඩියම් එකක්. ඉතින් අපි මේකට වතුර තමයි පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන්. හැබැයි අද කාලෙ වෙනකොට වෙන වෙන මීඩියම් වර්ග තියෙනවා ඇක්‍රිලික් පාවිච්චි කරන්න. එතකොට ඒ මීඩියම් පාවිච්චි කරද්දී අපිට ඇක්‍රිලික්ස් වල තියෙන ගුණයන් වෙනස් කරන්න පුළුවන්. මැට් ලුක් එකක් ගන්න පුළුවන්. නැත්නම් ග්ලොසි ලුක් එකක් ගන්න පුළුවන්. ওই විදියට අපිට ඕන කරන ලුක් එක ගන්න අපිට මෙන්න මේ අමතර වශයෙන් පාවිච්චි කරන ලික්විඩ්ස් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි
ලික්විඩස් නෑ කියලා දුක් වෙන්න එපා. ඇක්‍රිලික් ප්‍රධාන වශයෙන් වෝටර් බේස් කලර් එකක්. ඒ නිසා ඔයාට වතුරෙන් දිය කරන්න පුළුවන් ඕන විදියකට. ඒ ගැන කිසිසේත්ම දුක් වෙන්න එපා. ඒවා කැන්වස් එකක නේද අඳින්න කියලා ඊළඟ ප්‍රශ්න තියෙනවා. ඔව්. කැන්වස් වල තමයි ඇක්‍රිලික් සායම් ප්‍රධාන වශයෙන් අඳින්නේ. හැබැයි අපිට ඇක්‍රිලික් සායම පාවිච්චි කරන්න පුළුවන් කැන්වස් එකක කඩදාසියක රෙද්දක ලීයක එතකොට එලිමහන් බිත්තිවල ඇතුල් බිත්තිවල එලිමහන් බිත්තිවල නම් ගොඩක් පාට පිච්චෙන්න බලනවා ඇතුල් බිත්තිවල එතකොට ගල් උඩ ඕන දෙයක පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ වෝටර් බේස් සායමක් නිසා වතුරත් එක්ක ගැටිලා ප්‍රශ්නයක් වෙන්නේ නැති ඕනම මතු පිටක් මත භාවිතා කරන්න පුළුවන් මේ ඇක්‍රිලික් මාධ්‍ය ඉක්මනට වේලන මාධ්‍යයක් ඒ නිසා වතුරෙන් පාවිච්චි කරන්න පින්සල් ටික හොද ගන්නත් පාවිච්චි කරන්න පුළුවන් වතුරම ඒ නිසා කිසි ගැටලුවක් නැහැ වතුර තමයි පාවිච්චි කරන්නේ ඇක්‍රිලික්ස් වලට එයාගේ ඊළඟ ප්‍රශ්නේ වෝටර් කලර්ස් පේන්ටිං එකක් කරද්දී ඒවට වෙනමම පේපර්ස් තියනවද ඔව් වෝටර් කලර්ස් වලට වෙනමම පේපර්ස් තියනවා සාමාන්‍යයෙන් වෝටර් කලර්ස් වලට 300 GSM වලින් එහා පැත පේපර්ස් තමයි පාවිච්චි කරනව නම් හොඳයි කියලා කියන්නේ ඒ වුණාට ඊට මෙහා තියෙන පේපර්ස් වර්ගත් පාවිච්චි කරන්න පුළුවන් වෝටර් කලර් පේපර්ස් එක මම දැකලා තියෙන දේ තමයි වෝටර් කලර් පාවිච්චි කරන යම්තාක් දුරකට ජලය උරා ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ ඒ කියන්නේ යම්තාක් බොහොම ශේෂයක් බොහොම පොඩ්ඩක් ජල උරා ගන්න පුළුවන් වෙනවන උරා ගැනීම වැඩි වුණොත් ඒ කඩදාසිය භාවිතා කරන්න බෑ බ්ලොට් වෙනවා ඒ කියන්නේ වතුර උරා ගන්නවා එතකොට අනිත් පැත්තෙන් එන්න ගන්නවා අපිට අපේ කරන කාර්ය කරගන්න බෑ අපිට දියසායම් හසුර ගන්න බැරි වෙනවා මොකද දියසායම් වල අර ගැලීමේ ගුණය නැති වෙලා ගිහිල්ලා බැසීමේ ගුණයක් තමයි එන්නේ ඒ කියන්නේ දියසායම කඩදාසියට වහින්න ගන්නවා එතකොට දියසායමේ තියෙන පිග්මන්ට් එක එතන නතර වෙනවා එහාට මෙහාට යන්නේ නැහැ දියසායම් කියන්නේ ෆ්‍රී මාධ්‍යයක් එතකොට ඒක ට්‍රාන්ස්පරන්ට් මීඩියම් එකක් ඒ කියන්නේ විනිවිද පේනවා ඉතින් අපිට පුළුවන් වෝටර් කලර්ස් වලටම විශේෂයෙන්ම හදපු පේපර්ස් වර්ග පාවිච්චි කරන්න එතකොට හෑන්ඩ්මේඩ් පේපර්ස් වර්ග තියෙනවා සමහර වෝටර් කලර්ස් වලටම හදන එකක් එතකොට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒව පාවිච්චි කරාට පස්සේ අපිට හොඳ නිමාවකින් යුතු වෝටර් කලර් පේන්ටිං එකක් ඉවර කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් කෙන්ට් එක පාවිච්චි කරන්න පුළුවන් කෙන්ට් පේපර් එක පාවිච්චි කරනවා නම් මම පොඩි උපදෙසක් දෙන්නම් ඒක ඉතාම ඉක්මනට පාවිච්චි කරන්න මොකටද දැන් ලංකාවට එන කෙන් එච්චර හොඳ නැහැ ඉතාම ඉක්මනට ඒ කියන්නේ කෙන්ට් කඩදාසිය හුලං වදින්න දියන්න එපා පින්න වදින්න දියන්න එපා ගෙනාවා ස්කෙච් කරා ඇඳා ෂණික වැඩ ඉවර කරන්න පැය දෙකක් තුනක් උපරිම හතරක් ඇතුළත මොකද හුලං වැඩි වැඩි තියන් හිටියොත් ඔයාට එතනින් එහාට චිත්‍රය නිම කරගන්න බෑ බ්ලොට් වෙන්න ගන්නවා ඊළඟ ප්‍රශ්නේ අපිට ඒවල තියෙන්නේ විශ්වසේනානායක ඔයා ගන්න පෙන්සිල් බ්‍රෑන්ඩ් ඒවා කොහෙන්ද ගන්නෙ කියන්න පුළුවන්ද එතකොට මම මොකද්ද ගන්න පෙන්සිල් බ්‍රෑන්ඩ් එක මේක තමයි මම පෙන්සල් ඒවා මේ වම් පන්න ටික දාන් ඉන්නේ හැමෝන්ටම ලේසියෙන් කරින්න බෑ මොනවද මම පාවිච්චි කරන පෙන්සල් වීනස් එකක් මම මේ ටික ෆොටෝ එකක් හරි වීඩියෝ කැල්ලක් හරි දාන්නම් දෙයියනේ කියලා මේක ඇතුලේ මොකද මේක අදින්න ගියාට පස්සේ නන්නත්තර වෙන්න වෙනව මට මෙන්න මේ ටික තමයි තියෙන වාගේ ගාව මෙන්න මේ තා පින්සලකුත් තියෙනවා පින්සල මේකට දාලා නැහැ තා පින්සලක් රහත් වෙලා දැන් ඔයාලට මේ පේනවා ඇති මෙන්න මෙන්න මේ පෙන්සල් ටික මේ පෙන්සල් තමයි මම පාවිච්චි කරන්නේ මෙතන තියෙන්නේ කැම්ලින් පෙන්සල් වීනස් පෙන්සල් ওই දෙක තමයි එක පෙන්සලක් තියෙනවා සාමාන්‍ය කැම්ලින් පෙන්සලක් ඒ කියන්නේ මේවා ඉන්ඩියන් ප්‍රොඩක්ට් එකක් නේ කැම්ලින් කියන්නේ වීනස් කියන්නේ කාලයකට ඉහතදී හොඳටම තිබිච්ච ප්‍රොඩක්ට් එකක් දැන් ඇත්තට නැති වෙලා තියෙන ප්‍රොඩක්ට් එකක් ඒ කට්ටියගේ ක්වලිටි එක ගොඩක් අඩුයි හැබැයි අපිට සමහර දේවල් වලට මේ අඩු ක්වලිටි එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන එක ගොඩක් සාර්ථක වෙනවා මොකද ඒකේ දැන් අපි චිත්‍ර වලට පාවිච්චි කරන ඕනම උපකරණයක් හොඳයි ලොකුවටම නරකයි කියන්න බෑ ඒක මොකක්ම හරි දෙයකට පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික් එක වෙනස් කරලා මොකක් හරි ක්‍රමේ වෙනස් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් එතකොට මං මේ පෙන්සල් වර්ග ටික පාවිච්චි කරනවා
මේක ගන්න කොහෙන්ද කියලානේ අහන්නේ මේක ඔයාට ඕනම පොත් කඩේකින් ගන්න පුළුවන් හැම ටවුන් එකකම වගේ තියෙන පොත් කඩවල්වල මේවා ගන්න තියෙනවා ආර්ට් මැටීරියල්ස් ගන්න තැන් වලින්ම ගන්න ඕන නැහැ මේ ප්‍රශ්නෙටත් උත්තරේ හම්බ වෙන්නේ නැති කියලා හිතනවා හැබැයි මේවා කැම්ලින් සහ වීනස් පැන්සල් තමයි මම පාවිච්චි කරන්නේ මොකද ඒක මට ඕන තැනකින් හොයා ගන්න ලේසි මට අපි අපි ජීවිතලා ඉන්න පළාතෙන් හොයා ගන්න ලේසි වද වෙන්න ඕනේ නැහැ ඒ නිසා මම මේවා පාවිච්චි කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් ටෙක්නිකල් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා අපි බලමු මේකටත් උත්තරේ මොකද්ද කියලා මේක මේ ඊයේ පෙරේද දාපු වීඩියෝ එකකට මේ ආපු එකක් ඔයාලට මතක ඇති මම වීඩියෝ එකක් කරා මේ ඩ්‍රෝවින් ටැබ්ලට් එකක් ගැන ඒකට ආපු ප්‍රශ්නයක් තමයි මේකේ වන්නේ හසිනේ සිරිවර්ධන අයියේ සාමාන්‍යයෙන් ඩිජිටල් පෝට්‍රේට් වලට යනව නම් i3 ලැප්ටොප් එකක් මදිද 4GB RAM එකක් තියෙන මෙහෙමයි ටෙක්නිකල් කාරණා ටිකක් මම දන්න නිසා මම කියන්න ඔයා ඩිජිටල් ඩ්‍රෝවින් එකක් විදියට සාමාන්‍ය වැඩක් නම් කරන්නේ ඔයාට පුළුවන් Core i3 ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න ඒ කියන්නේ Core i3 ප්‍රොසෙසර් එකක් තියෙන 6th gen වලින් වගේ උඩ ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න පුළුවන් 4GB RAM එකකුත් එක කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔයා දැනගන්න ඕන ඔයා පාවිච්චි කරන software එක. ඒ කියන්නේ drawing එකට පාවිච්චි කරන software එක මොන විදිහේ software එකක්ද? ඒකට කොච්චර performance ඕන කරනවද? කොච්චර requirements ඉල්ලනවද කියන එක ඒක ඔයාගේ අතේ තියෙනවා. අපිට drawing කරන්න පාවිච්චි කරන්න පුළුවන් raster graphic, vector graphic කියලා දෙකක්. එතකොට vector විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් Inkscape, එතකොට Corel Draw, එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් Adobe Illustrator. එතකොට අපිට raster graphic විදියට Photoshop, Krita, එතකොට gimp වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් editor විදියට සහ creators විදියට. ඉතින් මේවා පාවිච්චි කරනකොට ඔය කට්ටිය පොඩ්ඩක් දැනගන්න ඕන මේවට මොන විදියේ PC requirements ඉල්ලනවද කියලා. ඒ කියන්නේ ඔයාගේ computer කොච්චර workload එකක් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මේක ඔයා කරන වැඩත් එක්ක පදනම් වෙනවා ඔයා ලොකු ක්‍රියේෂන් එකක් කරනවා ලොකු ආර්ට් වර්ක් එකක් ඒ කියන්නේ අපි හිතමු ලියවැලක් අඳිනවා කියලා පොඩක් ලොකු එකක් ඒකේ ලියවැල ඇතුලේ තව 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 ඩීටේල්ස් දාලා ඔයා මේක වෙක්ටර් ආර්ට් එකක් විදියට කරනවා නම් ඒකට කම්පියුටර් ගොඩාක් රික්වයර්මන්ට්ස් ඕන ඒ කියන්නේ කම්පියුටරේට ගොඩාක් RAM එකක් ඕන මේ ඔක්කොම දේවල් මතක තියාගන්න. එතකොට හොඳ ප්‍රොසෙසර් එකක් තියෙන ඕන මේ මතකය මැනේජ් කරගන්න. ඔයා සාමාන්‍ය දෙයක් කරනවා නම් සාමාන්‍ය පෝට්‍රේට් එකක් වගේ කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාට i3 4GB RAM එකක් එක කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. එහෙනම් මිත්‍රවරුනි, ඔන්න අද අපේ Q&A session එක පළවෙනි එක ඉවර ඇති. මේක පළවෙනි එක නිසා මොන හරි අඩුපාඩුකම් ඒවා මේවා ලට ලොට ටිකක් ඇති ඒ ටික ගැන මට එච්චරම ලොකු අවබෝධයක් නැහැ ඒ නිසා ඔය කට්ටියන්ගේ සපෝට් එකක් බලාපොරොත්තු වෙනවා ඒකට කමෙන්ට් එකක් දාලා මගේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒක දෙයනේ කියලා ටයිප් කරලා දාලා යන්න ඒත් එක්කම තමයි කියන්න ඕන සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න හැමදාම කියන කතන්දර ටික මේ ටික කරලා තියාගන්න ඔයාට අපේ චැනල් එක වටිනවා නම් ඔයාට අපේ චැනල් එකෙන් ගන්න දෙයක් තියෙනවා නම් සහ ඔයාට අපිට දෙන්න දෙයක් තියෙනවා නම් අපිව subscribe කරලා තියන්න notification bell icon එකත් ඔල් දාලා තියාගන්න. එතකොට ඔයාට අපේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්නේ. SL Art Life page එකටත් යන්න. අපි channel එක ඇතුළේ නොකරන ගොඩක් වැඩ page එක ඇතුළේ කරනවා. එතකොට එතන ඔයාට ප්‍රශ්න අහන්න පුළුවන් මේ වගේ. එතකොට මම මේවා Q&A session එකකට ගේනවා. එතකොට මේ ගැටලු ටික निराකරණය කරගන්න පුළුවන්. තව ගොඩක් දේවල් ගැන අපිට එතෙන්දි කතා කරන්න පුළුවන්. එහෙනම් ඒක ලයික් කරලා තියන්න. එහෙනම් මං ගිහින් එන්නම්. මම ජනිත්.